හතලිහ කර්මය යනු කුමක්ද? කර්මය ගැඹුරු ධර්මයකි. එබැවින් එය බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන සිටිති. බුදු සමයෙහි ප්‍රධාන කරුණක් වන කර්මය ගැන හොඳ දැනුමක් සියලුම බෞද්ධයන් විසින් ඇති කරගත යුතුය. කර්මය ගැන නිරවුල් දැනුමක් ඇති කරගත හැකි වීමට අභිධර්මයේ පිළිබඳ තර්මකවත් දැනුමක් තිබිය යුතුය. අභිධර්මයේ නොදන්නවුන්ට කර්මය හරියට තේරුම් ගැනීම අපහසුය. බොහෝ භික්ෂූන් වහන්සේලාට පවා කර්මය ගැන හරි දැනුමක් නැත්තේ අභිධර්මය නොදැනීමේ පාඩුව නිසාය. සාමාන්‍ය ලෝකයා විසින් ක්‍රියාවට හා කරනු ලබන දෙයටත් කර්මය යයි කියනු ලැබේ. බුදුසසුනෙහි කුසල අකුසල කතාවෙහි දාන ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කරන මානසික බලවේගයටත් ඇතැම් මානසික ක්‍රියාවලටත් කර්මය යයි කියනු ලැබේ. කර්මය යනු කුමක්ද යන මේ ප්‍රශ්නයට බුදුසසුනෙහි කුසල අකුසල කතාව අනුව පිළිතුරු දෙතහොත් දාන ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කරන මානසික බලවේගයත් පාප විරමණ ආදී ඇතැම් මානසික ක්‍රියාත් කර්ම නම් වේ යයි කිය යුතුය. දාන ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කරන බලවේගයට බුදුසසුනෙහි විවහාර වන නාමය චේතනා යනුයි. එය දෙපනස් චෛතසික ධර්මයන් අතුරින් එක් චෛතසික ධර්මයකි. යන සිත යන අර්ථය කියවන චේත ශබ්දයක්ද පාලියෙහි ඇත්තේය. ඇතැමුන් චේත චේතනා යන මේ වචන දෙක අවුල් කරගෙන සිතීමම කර්මයයි වරදවා තේරුම්ගෙන සිටිති. සිත කර්මය නොවන බව විශේෂයෙන් මතක තබාගත යුතුය. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යනු බෞද්ධයන් අතර ප්‍රසිද්ධ ධර්ම පාඨයකි. කර්මය පිළිබඳව ඇති තවත් දේශනා නොදන්නා බොහෝ දෙනා ඉහත කී දේශනා පාඨය බලාගෙන හැම තැනකම චේතනාව පමණක් කර්මය වශයෙන් දක්වති. එයත් මහත් වරදකි. චේතනාව හැර කර්මය වශයෙන් ගණන් ගැනෙන තවත් ධර්ම එක් 20ක් ඇත. බෝධ්‍යාංග 4, මාර්ගාංග 8, අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිෂ්ටි යන කර්ම තුනය, අනවිද්‍යා, අව්‍යාපාද, සම්‍යක් දෘෂ්ටි යන තුනය යන මේ එක් 20 කර්ම වශයෙන් ගන්නා ධර්මයෝය. චේතනාවත් සමග කර්මය හැටියට ගණන් ගන්නා ධර්ම 20ක් ඇත්තේය. සෑම තැනකදීම මේ 20ම කර්මය වන්නේ නොවේ. ඒ ඒ ධර්මය කර්මය වන තැන් වෙන වෙනම කිය යුතුය. චේතනාව තවත් ක්‍රමයකින් තේරුම් කරතොත් දාන ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කිරීමේ මානසික උත්සාහ චේතනාවයයි කිය යුතුය. අකුසල කර්මපත 10ෙන් පානාතිපාත, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප යන කර්මපත 7 සිදු කරන්නේ චේතනාවෙනි. එබැවින් ඒවායි කර්මයේ වශයෙන් චේතනාව ගනු ලැබේ. අවිද්‍යා අකුසල කර්මපතෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍රයුක්ත ලෝභ චෛතසිකයයි. ව්‍යාපාද අකුසල කර්මපතෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍රයුක්ත ද්වේෂ චෛතසිකයයි. මිත්‍යා දිට්ටි අකුසල කර්මපතෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍රයුක්ත දිට්ටි චෛතසිකයයි. දස කුසල කර්මපතයන් අතුරෙන් පානාතිපාති විරති, අදින්නාදානා විරති, කාමේසු මිච්ඡාචාරා විරති යන කර්මපත තුනෙහි අවස්ථාවල හැටියට චේතනාවත් කර්මය වෙයි. සම්මා කම්මන්ත චෛතසිකයත් කර්මය වෙයි. සමහර අවස්ථාවකදී සම්මා ආජීව චෛතසිකයත් කර්මය වෙයි. මුසාවාද විරති, පිසුනාවාච විරති, පරුසාවාච විරති, සම්පප්පලාප විරති යන කුසල කර්මපත 4 හි අවස්ථානුරූපව චේතනාවත්
සම්මා වාචා චෛතසිකයත් සම්මා ආජීව චෛතසිකයත් කර්මය වේ. අනවිද්‍යා කුසලේහි කර්මය වන්නේ අලෝභ චෛතසිකයයි. අව්‍යාපාද කුසලේහි කර්මය වන්නේ මෛත්‍රී චෛතසිකයයි. සම්මා දිට්ඨි කුසලේහි කර්මය වන්නේ ප්‍රඥා චෛතසිකයයි. දානමය කුසලේහි කර්මය වන්නේ චේතනාවය. සීලමය කුසලේහි ප්‍රධාන වශයෙන් කර්මය වන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසික තුනය. එහි චේතනාවත් අප්‍රධාන වශයෙන් කර්මය ලෙස ගණන් ගනු ලැබේ. සාමාන්‍ය භාවනාමය කුසලේහි කර්මය වන්නේ චේතනාවයි. භාවනාව දියුණු කළ යෝගාවචරයන්ගේ භාවනාමය කුසලේහි චේතනාව හා බොජ්ජංග හතත් මාර්ගාංග අටත් කර්මය වශයෙන් සලකනු ලැබේ. අත්තසාලිනියේ ද්වාර කතාව කියවුවහොත් කර්මය පිළිබඳ බොහෝ කරුණු උගත හැකිය. මිනිසකු විසින් අතින් ගසා කුඩා සතෙකු මරතහොත් ඒ මිනිසාගේ සන්තානයෙහි සතා මැරීමේ උත්සාහය වූ අකුසල චේතනාව පහළ වෙයි. ඒ චේතනාව සමගම ඒ චේතනාවට අනුකූලව සතා අරමුණු කරන සිතක්ද තවත් එයට උවමනා චෛතසික ධර්ම සමූහයක්ද පහළ වෙයි. ඒ සියල්ලම පහළ වන්නේ චේතනාව හා බැඳි එකම ධර්මයක් සේය. ඒ ධර්ම සමූහයෙහි සිතත් එක් ප්‍රධාන ධර්මයකි. චේතනාවත් ප්‍රධාන ධර්මයකි. ප්‍රදීපයක් දල්වනවාත් සමග එයින් ආලෝකයක් ඇතිවන්නාක් මෙන් ඉහතකි චේතනා ආදී ධර්ම පිණ්ඩය ඇතිවෙනවාත් සමගම අත ඔසවාගෙන ගොස් සත්වයාගේ ශරීරය කරා පමුණුවන වේගයෙන් යුක්ත වන වායුවක් ඇතිවෙයි. ඒ වායු වේගයෙන් අත එසවී සත්වයාගේ ශරීරය කරා තදින් යන්නේය. අත වේගයෙන් හැපීමෙන් සත්වයාගේ ශරීරය පොඩි වෙයි. එයින් සත්වයාගේ මරණය සිදු වෙයි. සත්වයාගේ මරණය වූයේ ශරීරය පොඩි වීම නිසාය. ශරීරය පොඩි වූයේ අත හැපීම නිසාය. අත සත්ව ශරීරය කරා ගියේ ශරීරය තුළ හටගත් වායු වේගය නිසාය. ඒ වායුව හටගත්තේ මිනිසාගේ సంతානෙහි හටගත් සතා මැරීමේ උත්සාහය වූ වදක චේතනා සම්ප්‍රයුක්ත චිත්තය නිසාය. වදක චේතනා සහිත චිත්තය ඇති නොවුයේ නම් අතගෙන යන වායු වේගය ඇති නොවේ. වායු වේගය ඇති නොවුයේ නම් අත සතාගේ ශරීරය කරා නොයයි. අත ශරීරය කරා නොගියේ නම් සතාගේ ශරීරය නොතැලෙයි. ශරීරය නොතැලුණා නම් සතා නොමැරෙයි. මේ කාරණයෙහි සතාගේ ශරීරය තැලීම, අත ශරීරය කරා යාම, වායු වේගයෙන් අත තල්ලු කර හැරීම යන මේවා අප්‍රධාන කරුණුය. එබැවින් ඒ එකකුදු කර්මය නොවේයි. චේතනාව ඇති නොවී අත ගෙන යන වායුවද ඇති නොවේ. අතද සතා කරා නොයයි. සතාගේ ශරීරයද නොතැලෙයි. මරණයද සිදු නොවේ. සියල්ලම වූයේ චේතනාව නිසාය. එහි චේතනාවම ප්‍රධානය. චේතනාව කර්මයයි කියන්නේ එහෙයිනි. බුදුන් වහන්සේ විසින් චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යයි වදාලේ චේතනාව ප්‍රධාන වන බැවිනි. පහර ලැබූ සත්වයාගේ సంతානෙහි වූ මරණය පහර දුන් මිනිසාගේ సంతානය හා සම්බන්ධ වූවක් නොවන නිසා මිනිසාගේ సంతානෙහි යම් කිසි විපාකයක් ඇති කිරීමට ඒ මරණය සමත් නොවේ. වදක චේතනාව මිනිසාගේම సంతානෙහි ඇති වූ බැවින් ඒ මිනිසාගේ సంతානෙහි යම් කිසි අනිෂ්ට විපාකයක් අනාගතයෙහි ඇති කිරීමට සමත් වෙයි. ප්‍රාණඝාතය කළ හැකි ක්‍රම බොහෝ ඇත. හැම ක්‍රමයකින්ම ප්‍රාණඝාතය සිදු කරන්නේ චේතනාවෙන්මය. නොයෙක් ක්‍රමවලින් කෙරෙන ප්‍රාණඝාත කර්ම ගැන විස්තරයක් කරන්නට යතහොත් ඉතා දීර්ඝ ලිපියක් ලියන්නට සිදුවන බැවින් එය නොකළ හැකිය. මේ විස්තර කළ ප්‍රාණඝාත කර්මය අනුව අනික් ක්‍රමවලින් කරන ප්‍රාණඝාත කර්මයන්හිද චේතනා
ප්‍රධාන භාවය තේරුම් ගත යුතුය. අදත්තා දාන ආදී කර්ම සිදුවන හැටිත් ඒවායේ චේතනා ප්‍රධානත්වයත් කියන ලද කරුණු අනුව තේරුම් ගත යුතුය. අවිජ්ජා යනු අනුන්ගේ සම්පත් තමාට වේවායයි පවත්නා ලෝභයයි මනෝ කර්මයකි. අවිජ්ජාව ඇතිවන්නේ චේතනාවත් සමගය. එහෙත් අවිද්‍යා අකුසල කර්මයේදී චේතනාව අප්‍රදාන වෙයි. එබැවින් එහි කර්මයේ වශයෙන් ගැනෙන්නේ ලෝභ චෛතසිකමය. ව්‍යාපාදය යනු අනුන් නැසෙත්වායයි උපදිනා ද්වේෂයයි. එයත් උපදිනුවේ චේතනාවත් සමගයි. එහිද චේතනාව අප්‍රදානයි. එහි කර්මයේ වශයෙන් ගැනෙන්නේද ද්වේෂ චෛතසිකයයි. මිත්‍යා දිට්ටි කර්මයේ යනු වරදවා දක්වා වූ දෘෂ්ටි චෛතසිකයයි. මිත්‍යා දිෂ්ටි කර්මයෙහිද චේතනාව අප්‍රදාන බැවින් දිට්ටි චෛතසිකයම කර්මය වශයෙන් ගනු ලැබේ. ඉහත කර්මය කෙටියෙන් දැක්වීමේදී ඇතැම් මානසික ක්‍රියා යයි කියන ලදුයේ කර්ම වන ලෝභ ද්වේෂ ආදී චෛතසිකයන් ගැනය. කුසල පක්ෂයේදී විරති ආදී චෛතසික ධර්ම කර්ම වන හැටි කියන ලද කරුණු අනුව සිතාගත යුතුය.